අයිබෝයි අම්මලාගේ තාත්තලාගේ දරුවන්ගේ ගුරුවරුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන මේ ඔබේ වේදිකාව ට්‍රිපල් පී ආරම්භ කරන්න තමයි අදත් සූදානමින් ඉන්නේ. බොහොම ගෞරවයෙන් ආදරයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දරාරච්චි මහත්මිය. අයිබෝවන්. අයිබෝවන්. අද නම් ඔබතුමියට වෙන් කරන්නේ ප්‍රශ්න විතරමයි. මොකද අපිට ප්‍රශ්න කිහිපයක් පැති කිහිපයකින් ඇවිල්ලා තිබුණා මනෝවිද්‍යාඥතුමනි. එකම මාතෘකාවක් හෝ එකම විදිහට යන ප්‍රශ්න ටිකක් නෙමෙයි තෝරගත්තේ අද අපි. අනේ මැඩම් මට උදව් කරන්න කියලා පළවෙනි ප්‍රශ්නය එවලා තිබුණේ. මට ඉන්නම අවුරුදු 21ක පුතෙක්. එයා ඔටිස්ටික් දරුවෙක්. හැබැයි හොඳට කතා කරනවා. හැමදේම තේරෙනවා. මම රැකියාවක් කරන අම්මා කෙනෙක්. මේ දරුවා හරිම මුරණ්ඩුයි, නපුරුයි. නිතරම සෙල්ලම් බඩු ඉල්ලලා වද දෙනවා තාමත්. සතියකට සැරයක් සෙල්ලම් බඩුවක් අරන් දෙන්න ඕනේ. නැත්තම් මට ගහනවා, හපනවා, මනෝ වෛද්‍යවරයෙකුටත් පෙන්නනවා මාසෙකට වතාවක්. අපේ පවුල සම්පූර්ණයෙන්ම මේ හින්ද ප්‍රශ්නකට පත් වෙලා තමයි ඉන්නේ. හස්බන්ඩ් සහ අනිත් දරුව පුදුම කැපකිරීමක් කරනවා මේ වෙලාවේ. අනිත් දරුවගේ වයස අවුරුදු 15යි. මම වැඩට ගිහිල්ලා ගෙදර ආපු වෙලාව ඉඳලා රණ්ඩු කරන එක තමයි ගෙදර සිද්ධ වෙන්නේ. මමත් හැමදාම අඬමින් තමයි ඉන්නේ. මේ දරුවා කිසිම දෙයක් කරන්න අකමැත්තක් දක්වනලු. මුකුත්ම කරන්න කැමති නැහැ කියලා තියෙනවා. ලියන්න කියන්න කැමති නැහැ. එයාට පුළුවන් වුණත් කිසිම ප්‍රයෝජනයක් ඒකෙන් ගන්නෙ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා මනෝවිද්‍යාඥතුමියනි. අනේ මැඩම් අපේ ගෙදර සැනසීමක් ඇත්තේම නැහැ. වටේ පිටේ මිනිස්සුන්ටත් ගහන්න යනවා. අපිට කන්ට්‍රෝල් කරන්නම බැහැ. බෙහෙත් දෙනවා එයාට. ඒත් කන්ට්‍රෝල් කරන්න බැහැ. මේ දරුවා බලාගන්න ගෙදර හිටියොත් මට කොහොමත් සැනසීමක් නැති වෙයි කියලා මම මානසික පීඩනයකට යයි කියලා මට බය හිතෙනවා. මේ දරුවා මට ගෙදර ඉන්නත් එපා කියනවලු. මේ ඔටිස්ටික් බබා, බබා අවුරුදු 21ක දරුවෙක්. මම ගෙදර එන්නේ හවස පහමාරට විතර. වෙලාව පහ වුණොත් මට ගහනවා. මම මේ සම්බන්ධයෙන් දන්න කියන කෙනෙක්ගෙන් උදව් ගන්නත් උත්සාහ කළා. නමුත් හරි ගිහිල්ලා නැහැ. අනේ මට සැනසීමක් අරන් දෙන්න වචනයක් හරි කියන්න කියලා මැඩම්ගෙන් ඉල්ලනවා. ඉස්කෝලේ ගිහිල්ලා නම් ඉවරයි. කොච්චර තෙරපි සෙෂන් වලට අරන් ගියත් පළක් උනේ නැහැ. රණ්ඩු වෙන්න ඕන වුණාම ඉල්ලන්නෙම සෙල්ලම් බඩු. ඊට පස්සේ ඒව කඩනවා. ආයෙත් ඉල්ලනවා. මේක තමයි තියෙන සිටුේෂන් එක. මම මොකද්ද කරන්න ඕනේ කියලා අහනවා. හසිරි මං හිතන්නේ එයා ප්‍රශ්න අහන්න ඕනේ කාලේ සැහැන්න පැනලා. අවුරුදු 21ක් දක්වා ඔය තත්ත්වයේ, කියන්නේ 21ක් කියලා ඔය තත්ත්වයේ ඉන්නවා කියලා කියන්නේ ඔහුගේ ළමා කාලයේ හොට හරියට ලැබිලා නැහැ. ඒ කියන්නේ අවුරුදු 21ක් වෙන මේ දරුවට අවශ්‍ය විදිහට ආදරය, කරුණාව ලැබිලා නැහැ. ඔබ හිතයි ඕක කැපකිරීමක් කරනවා තමයි. ඒ වදය දරාගෙන ඉන්න එකයි ඔබ කළා තියෙන්නේ. ඒ වද දෙන එක ඇයි වද දෙන්නේ කියලා හොයාගෙන නැහැ. ඒ වද දෙන්න පුරුදු වෙන්නේ මේ දරුවෙක් ඔටිස්ටික් ළමයෙක් කියලා මං හිතනවා හරියට ඩයග්නෝස් කරගෙන ඇති කියලා. එම හිල හිතලයි මම මේ කතා කරන්නේ. එතකොට ඒ වැරදිලා ඩයග්නෝස් වෙනවා අපි. බොහෝ දේවල් අපි දන්නේ නැතුව වැරදිලා ඩයග්නෝස් වෙනවා. ඒක මොකද ඕටිස්ටික් ළමයි සැරයි කියලා කවුරු හරි හිතනවා නම් කලහකාරී එකක් නැහැ. ඔවුන් සැරවිය හැකි ඔවුන්ට ඔබත් එක්ක සංනිවේදන ගැටලුවක් තියෙනවා නම් ඔහු ලෝකයේ තේරුම් ගන්නේ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන විදිය වෙනස්. ඒ වෙනස තේරුම් නොගෙන අපිට දන්න දෙයින් අපිට ඕන විදිහට අපි ඒත් එක්ක සංවේදනය කරන්න ගියොත්, එයාට වැඩගිටු කරවන්න ගියොත් ඒ හින්දා එයා කේන්ති ගන්නවා. එතකොට එහෙමයි අපි නොදැන කලාකාරී ළමයෙක් එන්නේ. එතකොට කවුරු හරි, මම කියන්නේ කුඩා ළමයෙක් දැන් ලොකු ළමයෙක් නේ. එතකොට ලොකු ළමයෙක් සෙල්ලම් බඩු ඉල්ලනවා කියලා කියන්නේ අවුරුදු 21ක් කට මානසික මට්ටම වැඩිලා නැහැ කියලා කියන එක. එතකොට සමහරලාට අර ගේම් ඉල්ලනවා නම් වෙන දේවල් ඉල්ලනවා නම් ඒ කියන්නේ එයා 21කට වැඩිලා. හැබැයි ඒ 21කට අදාළ දේවල් ඉල්ලන්නේ දැන් ඔය කියන දේ 21කට වයස 21කට අදාළ දේවල් නෙවෙයි කරන්නේ. එතකොට හොඳට කතා කරනවා කියලාත් කියලා තියෙනවා. දැන් ඒවා දැන් එතකොට එකක් ඔවුන්ට ඕටිසම් කියන්නේ මොකද්ද කියලා කවුරුත් හරියට තේරුම් කරලා දීලා නැහැ. හරිද? හෝටිසම් කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගත්තා නම් ඒ දරුවා කතා කරනවා කියලා කිය හොඳට කතා කරනවා කියලා කියන එක බුදුමෙන් කියන්නේ නැහැ. කතා කරන්න බැරි වෙන්නේ නැහැ මුල් කාලයේ. කතා කරන්න පටන් ගන්න කාලයේ පහු වෙන්න පුළුවන්. නමුත් කතා කරන්න බැරි වෙන්නේ නැහැ. එතකොට දැන් ඇත්තටම මේ මේ ඇයට හරියට හරි සයිකලොජිකල් කෙනෙක් ළඟට ගිහිල්ලා අම්මලා තාත්තලා දරුවත් එක්ක වැඩ කරන විදිහ කොහොමද කියලා ඇත්තටම හරියටම අවබෝධයට ගන්න. මොකද ඒ ළමයා ගැන හොයලා ළමයාව බලලා තමයි ඒක තීරණය කරන්නත් ඕන. එකක් මේක අහගෙන ඉන්න අනිත් අයට මම මේ කියන්නේ. ඔබේ දරුවා කලහකාරී නම් ඒ කියන්නේ ඔබට තේරුම් ගන්න බෑ දරුවව. දරුවා සංනිවේදනය කරන දේ ඔබට තේරෙන්නේ නැහැ. ඔබ සංනිවේදනය කරන එක දරුවට තේරෙන්නේ නැහැ. ඒතර ඔබ හැමදෙස්සෙම හරීම ජජ්මන්ට්ල. ඒ කියන්නේ ළමයා ගැන හැමදෙස්සෙම මොකක් හෝ අදහසකින් ඉන්නේ.
දැන් අපිට ළමයෝ පේන්නේ නැහැ. ළමයා වදයක්, හරි කරදරයි, රණ්ඩු කරනවා. එහෙනම් අපි ළමයට දෙන ප්‍රචාරය හැමතිස්සෙම මොකද්ද? හරි, කියන්නේ අකමැති. කරදරකාරී. අන්න ඒ කරදරකාරී කියන මාව ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඒතර ලාව ඇක්සෙප්ට් කරන්නේ නැහැ කියලා දැනුණාම ළමයා කලහකාරී රණ්ඩු කළා තමයි දේවල් ඉල්ලන්නේ. මේ අම්මට ගෙදර එන්න එපා කියලා කියනවා කියලා කියන්නේ අම්මත් එක තරහයි. ඇයි අම්මත් එක තරහ? අම්මා ළමයව තේරුම් අරන්නේ නැහැ. මම දන්නවා ඔබට වදයක් ඇති, ඔබට ගහනවා ඇති, මේක දරාගන්න බැරුව ඇති. හැබැයි ඔබ තේරුම් අරගෙන නැහැ දරුවව. දරුවෙක් ගහන්න අවුරුදු 21ක් වෙනකම්ම දරුවව තේරුම් අරගෙන නැහැ. ඔබට හරියට ගයිඩන්ස් හම්බෙලා නැහැ. මම හිතන්නේ ඔය ගිහිල්ලා තියෙන සයිකියාට්‍රික් කෙනෙක්. ඔය සයිකියාට්‍රික් කෙනෙක් ළඟට විතරයි. නමුත් සයිකියාට යන්න තිබුණා ළමයව තෙරපි තෙමි තෙරපි සෙෂන්ස් වලට තරන් යනවා කියලා කියනවා. ඔව් තෙරපි සෙෂන්ස් වලට තරන් යනවා කියලා දෙනවා. මම වෛද්‍යවරයෙකුට පෙන්නනවා මාසෙකට වතාවක්. ඔව් කොහොම හරි ඔහුට ඒ අවශ්‍ය ගයිඩ් එකේ පවුලට ඒ අවශ්‍ය ගයිඩන්ස් හම්බෙලා නැහැ මේ දරුවත් එක්ක කටයුතු කිරීම සම්බන්ධයෙන්. ඒ හින්දායි මේ තියෙන්නේ. දැන් වුණත් ඔබට අවුරුදු 20ක් 21ක් නම් වෙනස් කරන්න බොහොම පැහැදිලිව දරුවව අරගෙන ගිහලා හරියට ඉවැලුවේෂන් එකක් කරලා ළමයාගේ මොළයේ වර්ධනයේ ස්වභාවය බලලා ඒකට අනුව ඔහුට උපකාරයක් කරන්න ඕනේ. දැනට ඔබ කරන්න තියෙන්නේ දරුවට ආදරය කරන්න. දරුවව විවේචනය කරන්න එපා. මම දන්නවා වටපිට කටියටත් ගහන්න යනවා කියලා. කියන්නේ ඒ කටියද මොකද්ද? අනිවාර්යෙන් වටපිට කටිය මොකද්ද? පුතේ අම්මට ගහන්නේ මොකද්ද? පුතේ තාත්තට ගහන්නේ ඇයි මෙහෙම කරදර කරන්නේ කියලා කියන්නේ කියොත් වටපිට කටියත් ගුටිකයි. ඉතින් මෙයාට ඉන්න ජීවත් වෙන්න කොහොමද කියලා කියන නෙමෙයි නෝනේ. ඒ ළමයව තේරුණ කවුරු හරි ගෙදරින් මතු වෙන්න ඕනේ. ඕනම ඔටිස්ටික් දරුවෙක් නැත්තටම ඔටිසම් තියනවා නම් මේක හරි නන්ද ඩයග්නොස් එක. එමෙ දරුවෙක් හැමෝ එක්කම කමියුනිකේට් කරන තව එක්කෙනෙක් කරා තමයි යාට ලේසි. යාට පහසු ඒ කමියුනිකේෂන් එක කරන්න. ඒතර ඒ එකම බැඳීමක්වත් එයාට හම්බෙලා නැහැ. එයාට ට්‍රස්ට්වර්ති බැඳීමක් හම්බෙලා නැහැ. එයා විශ්වාස කරන, එයාට තදින් බැඳෙන්න පුළුවන් එක බැඳීමක් හරි එයාට ඕනේ. ඒ බැඳීම හරහා තමයි එයා ලෝකෙට කනෙක්ට් වෙන්නේ. ඒතර ඒ බැඳීම එයාට හරියට කාගෙන්වත් හම්බෙලා නැහැ. ඒ හින්දායි මොහුන් දුක් විඳින්නේ. ඇත්තටම පොඩි දරුවෝ ඉන්නවා නම් මෙහෙම අනේ කරුණා කරලා ඒ ළමයව ලේබල් කරන්න එපා. ඒ ළමයා ලෝකෙ තේරුම් ගන්න විදිය වෙනස්. ලෝකෙ දැනෙන විදිය වෙනස්. ලෝකෙ දකින විදිය වෙනස්. එතකොට ඒක තේරුම් අරගෙන දරුවත් ඒ කටයුතු කරොත් දරුවා මේ ඉතාම බුද්ධිමත් ඒගොල්ලෝ යම් එක පැතිපැතිලින් බුද්ධිමත් දරුවෝත් ඉන්නවා. සමහර පැති ඒගොල්ලන්ට අහුවෙන්නේ නැහැ. එහෙම ඒ ළමයව හරියට ඉවැලුවේට් කරන්න. එක එක ළමයි එක එක විදියයි. ඔටිසම් වුණත් ඒ කියන්නේ ඔටිසම් ස්පෙක්ට්‍රම් එක අපි ඩයග්නොස් කරනවා. එතකොට ඒක එක එක වෙනස්. ඒ හින්දා අනේ කරුණා කරලා අතාරින්න එපා දරුවා. වදයක් කියලා හිතන්න එපා. වදයක් කියලා හිතුවහම ළමයා ඔබත් එක තරහ වෙනවා. ඔබගෙන් පලි ගන්නවා. ඔබට බැරි දේවල් ඉල්ලනවා. දෙන්න බෑ, වද දෙනවා. ඒකයි ඔය කරන්නේ. එද මේක මේක නිකන් සාමාන්‍ය විදිහට මෙහෙම කතා කරලා හරියන්නේ නැහැ. හොඳ තෙරපිස් කෙනෙක් ඉන්න පැත්තano බලලා හොඳ තෙරපිස් කෙනෙක් ළඟට ගිහිල්ලා හරි ඉවැලුවේෂන් එක කරලා ඒ අදාළ විදිහට ඕගලන්ට ගයිඩන්ස් හම්බෙන්න ඕනේ. මේ දෙමව්පියන් කොහොමද දරුවත් එක්ක ගැටිද්දු කරන්නේ කියලා. ඊට පස්සේ දරුවව හිමින් සැරේ දරුවව හොඳට ටෝටලි ඇක්සෙප්ට් කරන්න පුළුවන් කෙනෙක් ළඟට අරයි යන්න. දරුවෝ දිහා ජජ්මන්ටල් විදිහට බලන්නේ නැතුව දරුවට සර කරන්න කවුරුත් ඕනේ නැහැ දැන්. තර දරුවාට දරුවාගේ චිත්ත වේග කළමනාකරණය කරගෙන යම් අරමුණක් ඔස්සේ තමන්ගේ ජීවිතය ගෙනියන්න අවශ්‍ය ගයිඩන්ස් එකක් ඕන. මම හිතන්නේ මේ ප්‍රශ්නේ නම් අපිට ඒවලා තිබුණු ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමිය කියන නිසා මේ කියන කතාවත් එක්කම දාන්නේ. දැන් ගොඩක් කාලාට අපිට ඇවිල්ලා තිබුණු ප්‍රශ්නවල දරුවාව කවුන්සලින් වලට යොමු කරන්න කියන එක සඳහන් කරලා තිබුණා. ඇත්තටම දරුවන්ට කවුන්සලින් කරන එක අපි කලින් කතා කරා. ඔබතුමිය ආයෙත් ඒක මතු කරනවා නම් කැමතියි. ඒක තමයි හසිනි දරුවෝ කියලා ගොනන අවුරුදු 13 14 15 කියන්නේ කොග්නිෂන් එක. ඒ කියන්නේ ඇඩ්වාන්ස් මොළය වැඩුණාට පස්සේ දරුවන්ට යම්කිසි දෙයකට ටච් එකක් දෙන්න පුළුවන්. හැබැයි ඉස්කෝලේ වලින්මයි මේ ප්‍රශ්නේ කරලා තියෙන්නේ. අපේ ගවර්න්මන්ට් එකත් මේකට වග කියන්න ඕනේ. කවුන්සලර්ස්ලානි දාලා තියෙන්නේ ස්කෝලවලට. කවුන්සලින් කියලා කියන්නේ වර්ඩ් තෙරපි එකක්. වචනයෙන් තමයි තෙරපි එක කරන්නේ. ඒතර වචනය ගොඩනැගෙන එක ෆුල් ගොඩනැගෙන නම් අඩුම තරමේ සෑහෙන වයසක් යන උන මැචුරිටි එකක් වෙන්න ඕනේ. ඒතර අවුරුදු පොඩි ළමයින්ට කවුන්සලින් කරන්න බෑ. පොඩි ළමයින්ට ඒගොල්ලන්ගේ ප්‍රශ්න මානසික ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන තෙරපිටික් අප්‍රෝචස් ලෝකේ ගොඩනැගිලා තියෙනවා. ඒතර ඒ දේවල් නැතුව කවුන්සලර්ස් ලව දාලා වැඩක් නැහැ. ඒතර කවුන්සලින් කියන එක ගොඩාක් කටියක් දන්නේ නැහැ. ඒක වර්ඩ් තෙරපි එකක්, වචනයක. එතකොට අපි ලෝකේ තේරුම් ගන්නේ වචනේ. නේ අපි ජීවත් වෙන ආශ්‍රයෙන් තමයි අපි ලෝකය තේරුම් ගන්නේ. වචනේ අපිට හැම එකටම තියෙනවා. එතකොට වචනෙන් කියන්න බැරි ඉමෝෂන්ස් ෆීලිංගස් තියෙනවා. එතකොට මේවා එක්ක දරුවත් එක්ක ගනුදෙනු කරන්න බෑ කවුන්සලින් වලින්. හරි, අපිටම අවුරුදු 13ක 14ක ළමයෙකුට පොඩි ටච් එකක් දෙන්න පුළුවන්. දුක අහගෙන ඉන්න පුළුවන් ඒගොල්ලන්ගේ කවුන්සලර් කෙනෙකුට. දුක අහගෙන ඉන්න පුළුවන්, අහගෙන ඉඳලා පොඩි හයියක් වෙන්න පුළුවන්. ඒ හැරෙන්න මානසික ප්‍රශ්නයක් විසඳන්න
බැහැ. ඒ කියන්නේ පොඩි පොඩි ටචස් දෙන්න පුළුවන්. අර කවුරුත් නැත්නම් ගෙදර අම්මල තාත්තල කියන දේ අහන්න නැත්නම් ආගෙන ඉඳලා පොඩි සහනයක් එහෙම දෙන්න පුළුවන්. එතකොට පොඩි දරුවන්ට කවුන්සලින් වලට එකයි යන්න එපා. ඒගොල්ලන්ට තියෙනවා ආර්ට් තෙරපි තියෙනවා, ප්ලේ තෙරපි තියෙනවා, මියුසික් වෙන්න පුළුවන්, ඩාන්සින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇක්ටිවිටීස් හරහා තමයි මේ දරුවගේ මේක කරන්න ඕනේ. හැබැයි දැන් මමත් කතා කරනවනේ දරුවොත් එක්ක නෙවෙයි අම්මලටයි එන්න කියන්නේ. ඒ කියන්නේ අම්මල හරහායි දරුවව හදන්නේ. දර කවුන්සලින් කරන්නේ අම්මලට, අම්මල හරහා අම්මලගේ අතින් තමයි දරුවට තෙරපි එක වෙන්නේ. ඒක තමයි කරන්න පුළුවන් විදිහ. ඒක මම හිතන්නේ ඇයි අපි කතා කරන්නේ නැත්තේ කියලා. ලංකාවේ තියෙන කවුන්සලර්ස්ලා තෙරපිස්ලා ඉන්න පුළුවන්. තෙරපිස්ලට එක එක තෙරපියුටික් අප්‍රෝචස් ඉගෙන ගත්තු කට්ටියට පුළුවන් මේක හැන්ඩල් කරන්න. නමුත් කවුන්සලින් වලින් පුංචි දරුවොත් එක්ක එහෙම කරන්න බෑ. පොඩ්ඩක් ඉතින් කතා කරගෙන ඉන්න පුළුවන්. ඒ වේදනාව ගැන කතා ඉදලා හොඳ හොඳ පොසිටිව් සජෙෂන් එකක් කරන්න පුළුවන්. ඒකත් අපේ දෙමව්පියන්ට බොහොම ආදරයෙන් මතක් කරන. මොකද සමාජලාවට ඒවල තියෙන මනින්දන්දුනේ මට නෙමේ දරුවට තමයි මොන උපදේශනය අවශ්‍ය වෙන්නේ කියලා. ඒ නිසා තමයි ප්‍රශ්නේ ඔබතුමියට යොමු කරේ. ඊළඟ ප්‍රශ්නේ බොහොම කෙටියෙන් ඒවල තිබුණේ. අම්මා කෙනෙක් පුංචි කාලේ ඉඳන් දරුවා බලාගත්තු කෙනාගේ වෙන්වීම හින්දා එයා ගෙදරින් ගිහිල්ලා තියෙනවා. බොහොම ලොකු සිත්තැවුලක මානසික වැටීමක් පෙන්නන අවුරුදු 4ක චූටි දුවෙකුට මොකක්ද කරන්න ඕනේ කියලා අහනවා මනෝවිද්‍යාඥතුමියනේ. හරි. දැන් එයා මානසික වැටලා ඉන්නවා කියලා සමහරට අඬනවද නැද්ද මොකක් විස්තර නැහැ අහසින් මෙතන. බොහෝ විට ඒ දරුවගේ දුක අහගෙන ඉන්න ඕනේ. අපි බොහෝ විට කියන්නේ අනේ පුතේ ඉතින් ඒ ආන්ටි නැහැනේ දැන් අපිත් එක්ක ඉමු. ඒ ආන්ටි එයි රවට්ටන්නත් එපා. හැබැයි ඒක එහෙම නෑ නේ. දැන් ඔයා රැඬුවේ ඉන්නකෝ අපිත් එක්ක ඉන්නකෝ එහෙම කියන්නත් එපා. එයාගේ දුක අහගෙන ඉන්න. එයා නැතුව අඬනවනේ ඒකනේ අපිටත් පාළු ඉන්නේ දුකයි නේ. එයා ගියානේ නේද කියලා එයත් එක්ක එකතු වෙලා ඒක පොඩි සාකච්ඡාවක් පටන් ගන්න. අපි බොහෝ විට කරන්නේ දැන් නැතුනවා මේක නැහැ දැන් ඔයා මෙහෙම ඉන්න පුරුදු වෙන්න වගේ දේවල් තමයි අපි කියන්න උත්සාහ කරන්නේ. එහෙම කියන්න එපා. එයාට තියෙන දුකක්නේ. ඒ දුක සමනය කරන්න නම් එයාගේ දුක අහන් ඉන්න ඕනේ. එයාගේ දුක එයාට වචනින් හොඳට අවුරුදු 4ක ළඟට හොඳට පැහැදිලි කරලා වචනින් කියන්න බෑනේ. ඒතකොට යම් යම් කලහකාරී විදිහක් හරි මොකක් හරි තමයි කරන්න පුළුවන්. එතකොට අනිත් එක තමයි ඇය කොහොමද මේ දරුවත් එක්ක සම්බන්ධ වුණේ කියලා කියන එක චුට්ටක් බලන්න ඕනේ. ඒ බලලා ඒ විදිහට සම්බන්ධ වෙන්නත් ඕනේ. මොකද මේ කෙනෙකුට හරහාම දරුව හදනවා කියලා කියන එක හොඳ නැහැ. يعني අම්මලා කොහොම දරුව බලාගත්තත් ඒ අම්මත් එක්ක ඒ ලින්ක් එක තියෙනවා නම් හොඳයි. මොකද මේසලා මාරු වෙනවනේ නේද? කියාගේ වෙස්ලා මාරු වෙනවා. මාරු වුණාට පස්සේ ඔය ප්‍රශ්න එනවනේ. ඒතකොට ඒක මොකක් හෝ විදිහකින් ඒ ආදරේ රැකවරණය ඒ අවශ්‍ය විදිහට ලැබිලා තියෙන්නේ ඒ කියාගේ වගේ. ඒතකොට ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇයි කියලා බලනවා. يعني වෙන්දර පොඩ්ඩක් නිවාඩු දාලා එයත් එක්ක පොඩි ගමනක් ගිහලා ගෙදරම ඉන්නේ නැතුව අම්මට පුළුවන් චුට්ටක් නිවාඩු දාලා රවුමක් දාලා එයත් එක්ක පොඩ්ඩක් එන්ජොයි කරලා එළියට අරන් ගිහලා. ඒ කියන්නේ යාගේ හිතේ අර මේ මෙච්චර කල් ආපු එක විදිහක් තියෙනවානේ. ඒ විදිහ ඛණ්ඩණය කරන විදිහ ලොකු සතුටකින් ජීවිතේ පුරවන්න යාගේ වෙන සතුටකින් වෙන සතුට වල ටීකින් ජීවිතේ පුරවන්න පුළුවන්. පුරවලා ඊට පස්සේ ඔබ සම්බන්ධය හොඳට ඔබගෙන් එච්චර කල් ඔබේ නුත් ඒ ආදරයේ බැඳීමේ අඩුවක් තිබිලා තියෙන ඒ අඩුව පුරවන්න. එතකොට කාලයත් එක්ක දරුවා හිමින්සරේ ඒක අමතක කරගනි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නය යොමු කරන්නේ බොහොම තරුණ පිරිමි දරුවෙක් තමයි ඔබතුමියට යොමු කරලා තියෙන්නේ. ආදර සම්බන්ධතාවයේ එයාගේ ගෙදරට කියන එක ගැන තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. පවුල එකම දරුවලු මනෝවිද්‍යාඥතුමියනේ. මට ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මගේ ගෑනු ළමයාගේ පාර්ශවයෙන් දන්නවා. මට දැන් මේ සම්බන්ධය ගැන මගේ ගෙදරටත් කියන්න ඕනේ. හැබැයි ඒක කරන්න හිතට කිසිම ශක්තියක් නැහැ වගේ දැනෙනවලු. මේක කොහොමද කියන්නේ කොතනින්ද පටන් ගන්න ඕනේ වගේ එකක් හිතේ කුකුසක් තියෙනවලු. මම පවුල එකම ළමයි. ඒ නිසා මේ ගැන මගේ අම්මලාට කිව්වොත් එයාලා ඒක කොයි විදිහයකට රියැක්ට් කරයිද කියලත් මගේ හිතට පොඩි බයක් තියෙනවා. මොන වගේ සිටුේෂන් එකක් ගෙදරට එයිද කියලා හිතන හින්දා තමයි මම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ කියලත් සඳහන් කරලා තියෙනවා. මටයි මගේ ගෑනු ළමයටයි දැම්ම විවාහ වෙන්න කිසිම හදිස්සියක් නැහැ. නමුත් මේවා ගෙදරට කියන එක හොඳයි කියලා දෙපැත්තෙන්ම හිතුණා. මොකද ගෑනු ළමයාගේ ගෙදරින් දන්න නිසා අපේ ගෙදරටත් කියලා තියෙන එක. හැබැයි මේ වගේ වෙලාවකදී මනෝවිද්‍යාඥතුමියනේ මම මොකද්ද කරන්න ඕනේ? මට උපදෙසක් දෙන්න මම කොහොමද අපේ අම්මලාට මේක කියන්න ඕනේ කියලා. ඇත්තටම හසිනි මේකේ වයස නැත්. මම හිතන්නේ වයස පුළුවන් නැහැ. වයස සඳහන් කරලා නැහැ මනෝවිද්‍යාඥතුමිය. වයස සඳහන් නැති වුණාම හරිම අමාරුයි. ඒ කියන්නේ අපි හිතමුකෝ අවුරුදු 18 ළමයි යාළු වෙන්න පුළුවන්, 20 ළමයි 22 ළමයි යාළු වෙන්න පුළුවන්. එතකොට ඒක හදිසි යුතු නෑ දෙමව්පියන්ට කියන්න. ඒ කියන්නේ ඔබ දන්නේ නැහැ විවාහය කියලා කියන එකට එන්න ඉස්සෙල්ලා තමන් දෙන්නම අඳුන ගන්න ඕනේ. ඒතකොට දෙමව්පියොත් එක්ක මැදිහත් වුණාට පස්සේ සමහරවිට තමන්ට ටික කාලයක් යනකොට තමන් ගැලපෙන්නේ නැහැ කියලා හිතුණත් කසාද බඳින්න එනවා දෙමව්පියෝ දන්න හින්දා අන්තිමට. ඒ හින්දා මම වයස නැති එක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔබ අවුරුදු 25 පැනපු කෙනෙක් නම්
පැහැදිලිවම ඔබ අම්මලව දන්නවා. අම්මලා කැමති මොන වගේ දෙයකට දන්නවා. ඒතර කියන්න ඕනේ යාළුවා ගොඩාක්කල් හිටියා කියලා කියන එක නෙවෙයි. ඔබේ දෙමව්පියෝ තනි ළමයෙක් නම් ටිකක් ඒගොල්ලෝ කැමති ඔවුන්ට කියලා ඔබ යමක් කරනවා නම්. එහෙනම් හොඳම දේ කියන්න ඕනේ ඉස්සෙල්ලම යාළුවා ගොඩාක්කල් කියනට වඩා මෙහෙම යාමෙක් ඉන්නවා මං එයාට කැමති. ඒගොල්ලන්ගේ ගෙදරක් දන්නවා කියලා පස්සේ දෙවනුව කියන්න පුළුවන්. මං ඒගොල්ලන්ට මෙයා කැමති මම ළමයෙකුට කැමති චුට්ටක් අපි කතා බහ කරනවා. අර කසාද බඳින දක්වා දුරදිග යන්න තරම් කතා කරා කියන කතාව කියන්න එපා. එතකොට එහෙම නැතුව මම කැමති ළමයෙක් ඉන්නවා මේ අත් බලමු මේ ඒගොල්ලෝ ගෙදර නු ටිකක් කැමති වගේ කියලාත් හිමින්සරේ කැළපෙනවා නංගේ අම්මලා හිතන විදිහ ඔබ දන්නවනේ. හිමින්සරේ කියන නිකන් ඔබට එයා නැතුව බෑ කියන තැනට එන්න එපා. පොඩි අම්මලටත් ඒක ඇතුලේ වැඩ කොටසක් කරන්න ඉඩ තියන්න. ඒදන ඔබ ඔක්කොම තීරණය කරලා ගිහිල්ලා අම්මලට මේක දැනුම් දෙනවා කියලා විතරක් කියලා කියන දෑ හැංගීම අම්මලට දෙමව්පියන්ට යන්න දෙන්න එපා. මම මේ කියන්නේ 25 පැනපු කෙනෙක් නම් මේ. හරිද? ඒක ඒටි ඉස්සෙල්ලා නම් අපි හිතමුකෝ 25 කියලා කිව්වට 23 24 25 කමක් නැහැ. ඒ වගේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න. හැබැයි ඔබ 20 21 22 නම් දැනට කියන්න අවශ්‍ය නැහැ. ඒ අම්මා දැන ගෙදර ගෑන ළමයි පැත්තෙන් දැනගත්තට කමක් නැහැ. ඔය පිරිළමයි පැත්තේ දෙමව්පිය ඉස්සලා දැනගන්න ඕන කියලා එහෙම හේකුත් නැහැ. ඒක එක එක කෙනා එක එක විදිහටයි වැඩ කරන්නේ. ඔබ හරියටම බලන්න ඔබට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්ද කියලා. ඊට පස්සේ පසු කාලිනව කියලා කියන්න පුළුවන්. ඒක ඔබට 25 23 24 වෙනකොට කියන්න පුළුවන්. මට මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියලා. ඇත්තටම මෙහෙමයි ඉතින් ඔබ හොඳට ඉගෙන ගන්නවා නම් ඔබේ වැඩ කටයුතු සාර්ථක කරගෙන තියෙනවා නම් ඔබ අවුලක් කරගෙනත් නැත්නම් ඉතින් දෙමව්පියන්ට කිව්වා කියලා දෙමව්පිය එහෙම ලොකුට අවුල් වෙන්නේ නැහැ. ඒ ගෑනු ළමයා ඔගොල්ලෝ කියන්නේ තමන්ගේ අම්මලා තාත්තලා ගැලපෙන විදිහේ කෙනෙක් නම් يعني ඒගොල්ලෝ බලන දේවල් ටික ආර්ථික මට්ටම ඔබට සමාන ආර්ථික මට්ටමක ඉන්නවා නම් අයත් ඉගෙන ගන්න ළමයෙක් නම් ඒ අම්මලා තාත්තලාගෙත් වෙන ප්‍රශ්නයක් නැත්නම් ඔවුන් කැමති වේවි. හැබැයි කොහොමවත් කියන්න එපා මං එයාට කැමතියි මම එයාව තමයි මට ඕනේ මම මෙච්චර කල් යාළුවයි කියලා කියන්න එපා. මම කැමති ගෑල්ලමෙක් ඉන්නවා. මොකද අම්මා කියන්නේ අම්මා චුට්ටක් බලනවද කියලා වගේ පොඩි ඒගොල්ලන්ටත් ඉඩක් තීරණ ගැනීමේ ඉඩක් තියන්න. එහෙම ඉඩ තියලා කතා කරලා පස්සේ කියන්නේ අම්මලා කැමති නැහැගුණේ අම්මි මං එයාම තමයි මට ඕනේ කියලා පස්සුව. සමහරට සුමාන 3-4ක් ගිහිලා වෙන්න පුළුවන් ඔබ ඒක කියන්නේ. නැත්නම් අපිත් හොයලා බලන්නම්කෝ කියලා අපි උත්තරයක් දෙන්න පුළුවන්. දෙන්න පුළුවන්. හරි. අවසාන ප්‍රශ්නය යොමු කරනවා මනේ දැනුතුමියනි. මම අවුරුදු 30ක ගැහණු කෙනෙක්. මට කිසිම කෙනෙක් එක්ක වැඩි වෙලාවක් කතා කරන්න බෑ. ඒ කියන්නේ පැයක් විතර කවුරු හරි එක්ක කතා කර කර හිටියොත් මට හරිම අමාරුයි. ඔළුව රිදෙන්න ගන්නවා, වමන යන්න වගේ එනවා. කතා නොකර ඉද්දි මගේ ශරීරයට හනිම සනීපයක් දැනෙනවා. ඇයි එහෙම වෙන්නේ? මට මානසික රෝගී තත්ත්වයක්ද මේ තියෙන්නේ කියලාත් ප්‍රශ්න කරනවා. කියන්නේ සමාජයේ ජීවත් වෙද්දී මිනිස්සු කතා කරන්න ගෙදරට එනවනේ. ඒ ගෙදරට ඇවිල්ලා ටික වෙලාවක් කතා කරගෙන ඉන්නකොට මට නිකන් යාළුවව දැන් පන්නන්න හිතනා වගේ සිතුවිල්ලක් එනලු මනෝවිද්‍යාන්තුමේනේ. අඩුම ගානේ මගේ හස්බන්ඩ් දෙමව්පියෝ එක්කවත් මට ගොඩක් වෙලාවට කයියක් දාගෙන ඉන්න අමාරුයි කියලා ඇය සඳහන් කරලා තියෙනවා. හැබැයි මට තනියම ඕන තරම් කතා කරන්න පුළුවන්, සින්දු කියන්න පුළුවන්, තනියම ඉගෙන ගන්නවා, ගොඩක් දේවල් තනියම කරගන්න, මහන්න තනියම පුරුදු වෙනවා, වීඩියෝස් බලනවා, ජීව විද්‍යාව ගැන තනියම ඉගෙන ගන්නවා. මේ වගේ දේවල් තනියම කතා කරමින් ඉන්න කිසිම හැම අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. මම සමාජයේට මේ අකමැති වෙලාද තියෙන්නේ, නැත්නම් මට හස්බන්ඩ් එක්ක වෙන මොකක් හරි අපහසුතාවයක්ද මේ ඇති වෙලා තියෙන්නේ, මොකද්ද කියලා ඒ පැටලිලි සාගත තත්වයක ඉන්නවා කියලා මම හිතන්නේ. මම කියලා නැහැ මේක පොඩි කාලේ නම් තිබුණාද කියලා, මේ අලුතෙන් ආපු දෙයක්ද දීර්ඝ කාලීනව තිබුණාද කියලා. මම හිතන්නේ දීර්ඝ කාලීනව තිබුණු දෙයක් නම් ඒ ඔබ හැදුණු වැඩුණු විදිය, ඔබට සාමාන්‍යයෙන් ගෙදර ඔයගලගේ ගෙදර කට්ටිය එහෙම සමාජශීලී නැත්නම් කතා කරන අය නෙවෙයි නම් එහෙම කතා දිගින් දිගටම කතා කිරීමේ අර මාතෘකා හොයා ගැනීමේ අපහසුතාවයක් අවුලක් තියෙනවා. හැබැයි හොඳට මෙච්චර කල් ඉඳලා මේ අවුරුදු 30න් පස්සේ එහෙම එකක් වෙලා නම් චුට්ටක් හොයලා බලන්න වෙනවා. ওই තොරතුරු ටික මදි එහෙම නම් අසනේ මොකද්ද මේ විශේෂ දේවල් සිද්ධ වුණාද කියන්නේ. තේරෙනවා කාරණා දෙකක් මෙතන තියෙනවා. දීර්ඝ ඉස්සර ඉඳන්ම පුංචි කාලේ ඉඳන්ම ඔබ හොම උනන් ඒක ඔබගේ හැටි, ඔබගේ පෞරුෂත්වය, කියන්නේ ඔබගේ ගෙදර ඇතුලේ ඇතිච පරිසරයෙන් ඇතිවිච තත්ත්වයක්. ඒතොර ඒක වෙනස් කරනවද කරන්න ඕනද නැද්ද කියලා කියන එක දැන් මේ වයසට ඇවිල්ලා කල්පනා කරන්න ඕන. එහෙම නැත්නම් මේ අලුතෙන්ම ආපු තත්ත්වයන් නම් ඔබ අනිවාර්යයෙන්ම තෙරපි වලට ගිහින් කියන ඔබට ඒක ප්‍රශ්නයක් නා. ඔව්. කතා කරන්නත් ඕනේ මේ ගෙදර කතා කරන කට්ටිය ඉන්නේ. එහෙම කතා නොකරාම ඒගොල්ලෝ තරහ වෙනවා. ඒක ඒගොල්ලෝ මොන හරි හිතනවා ආඩම්බරයි හරි මොන හරි කියලා එහෙම ප්‍රශ්නයක් නා.
විතරක් තෙරපි වලට යන්න. එහෙම නැත්නම් ඔබට කතා නොකර ඔය විදිහටම ජීවත් වෙන්න පුළුවන් නම් ඒකේ ප්‍රශ්නේ අනිවාර්යයි. මම කතා කරන්න ඕන කියලා ඒකුත් නැහැ. එතකොට සමහර අඩුවෙන් කතා කරන්න ඉන්නවා වැඩිින් කතා. ඒක ලෙඩක් නෙවෙයි. හැබැයි ඔබට එනවා නම් මේ කතා නොකර, කියන්නේ ඔබට හිතෙනවා නම් ඒක අපහසුව කතා නොකර ඉන්නක හොඳ නැහැ. මම වැරදි, මම මේ මිනිසුන්ට මම සලකන්නේ නැහැ වගේ තමන්ට ගිල්ට් එකක් තමන්ට වරදක් වගේ දැනෙනවා නම් ඔබ අනිවාර්යෙන් මම හිතන්නේ තෙරපි වලට ගියා නම් හොඳයි. ගිහිල්ලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හොඳයි, මම හිතනවා ඇයටත් එවලා තියෙන තොරතුරු 90 පිළිතුරක් ලැබෙන්නට ඇති කියලා. ඉතින් ඔබේ ගැටලුවත් විසඳ ගන්නට ඉක්මනින්ම හැකියාවක් ලැබෙන්න කියලා අපි සුබ පතනවා. ඒ වගේම අද වැඩසටහන මෙතනින් අවසන් කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. බෙහෙවින්ම ස්තුතිය ඔබතුමියට අදත් අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු වෙන. අදට සමුගන්න ඔබට සුබ සතියක්.